Labana September visi ekwana da pavattimata niyamita janadhipathivarane apamudal tenpat kirima ee madina 12in avasan kiruna. Anaturuva ada peravaru 9 sita 11 dakwa namayojana bar ganima sidu wuna. ඒ රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී ඒ අනුව අපමුදල් තැන්පත් කළ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන් නාම යෝජනා බාර දීම සඳහා නියමිත වේලාවට මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ සිටියා. නියමිත වේලාවට නාම යෝජනා බාර ගැනීම ආරම්භ කෙරුණා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස සිය නාම යෝජනා පත්‍ර බාර දීම සඳහා පැමිණියේ මෙලෙසයි. මැතිවරණ මහලේක වාර්තාවන තොරතුරු දත්ත සමගින් මෙවර ජනාධිපති වෙනසන්න සඳහා ප්‍රධාන අපේක්ෂකයන් කිහිප දෙනෙකු විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේදී තමන්ගේ නාම යෝජනා පත්‍ර බාර දීම සිදු කරනු ලැබුවා. උදෑසන 9:11 අතර කාල සීමාව තුලදී අපේක්ෂකයින්ට සමගි ජනබලවේගී ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නාම යෝජනා බාර දීම සඳහා මෙලෙස පැමිණියා. පැමිණීමට නියමිතව තිබෙනවා අප මුදල් තැන්පත් කළ පාර්ශවයන්. ඒ අනුව අප ඔබට සජීවීව මෙසියලු දර්ශන තිබරණ මහලේකම් කාර්යාලය පරිශ්‍රයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නාම යෝජනා පාර දුන්නා. ලියාපදි සංඛ්‍යාව මිලියන 15ක් අනු කුමාර දිසානායක මහතා මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා පාර දුන්නේ ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින්. දිලි ජයවිර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නාම යෝජනා පාර දුන්නා. නීතිඥ නුවන් බෝපගේ මහතා අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා පාර දුන්නේ සමාජවාදී ජනතා සංසන්දය වෙනුවෙන්. විජයදාස රාජපක්ෂ මහතා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා ලෙසටයි නාම යෝජනා පාර දුන්නේ. ආකාරයයි ඔබ මේ දකින්නේ. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස සරත් ෆොන්සේකා මහතා සිය නාම යෝජනා බාර දීමට ක්‍රියා කළා. සිසු අපේක්ෂකයන්ට නියමිත පරිදි තමන්ගේ නාම යෝජනා පත්‍ර බාර දුන්නා. 22 අංගීකරிக்கப்பட்ட கட்சிகளுடைய வேட்பாளர்கள் களமிறங்கின்றார்கள் புதிய ஜனநாயக முன்னணி சார்பாக ஓசல ஹீரத் இலங்கை தொழிலாளர் கட்சி சார்பாக மெதிவர்ண கிரியாவளிய சம்பந்தின் அதாஸ் பலகல மெதிவர்ண கமிஷன் சபாவே சபாபதி ஆர் எம் ஏ எல் ரத்நாயக மஹதா நாம யோஜனா பத்திரයක් பாரதிய ஹக்கே அபேஷகயா விசின் ஹோ ஓஹுகே நாம யோஜனா பத்திரය அசங்கல தனத்தா விசின் பமனாய் பிலிகத் தேசபாலன பக்ஷேக நாம யோஜனா பத்திரයක් ஏ நாம யோஜனா பத் ஏ தேசபாலன பக்ஷே லேகம்பரயா விசின் அசங்கல யுதுய் வெனத் தேசபாலன පක්ෂයකින් ඉදිරිපත් කරනවා නම් ඒ දේශපාලන පක්ෂයේ ලේකම්වරයා අසංකල යුතුයි. ඡන්ද හිමියෙක් විසින් නාම යෝජනා කරන අපේක්ෂකයෙක් සඳහා ඒ ඡන්ද හිමියා විසින් අසංකල යුතුයි. මෙලෙස නාම යෝජනා බාර දීමෙන් පසු පෙරවරු 11:30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. ජනාධිපතිවරයා තෝරා පත්තර ගැනීම පිළිබඳ පනතේ 74 වෙනි වගන්තිය යටතේ නාම යෝජනා දින සිට ඡන්ද විමසීම අවසන් වනතේ අපේක්ෂකයෙකු තෝරා පත්තර ගැනීමේ ඉඩකඩ වැඩි කිරීම සඳහා හෝ තවත් අපේක්ෂකයෙකු අගතියට පත්කිරීම සඳහා ප්‍රචාරක පත්‍රිකා සහ අනිකුත් දෑ ප්‍රදර්ශනය කිරීම සහ බෙදා හැරීම සම්බන්ධව නීතිමය ප්‍රතිපාදන කෙරෙහි සියලුම අපේක්ෂකයන්ගේ සහ ආධාරකරුවන්ගේ කාරුණික අවධානය යොමු කරනු ලැබේ. මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් හෝ වෙනත් ආකාරයක ප්‍රචාරක ඡායාරූප හෝ එවැනි චිත්‍ර ඡන්ද ලකුණු ධජ පතාක යනාදිය ප්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීමක් ප්‍රයත්න නියමිත දිනයක ඒ ස්ථානයේ අසල හෝ එම ස්ථානයේ විධිමත් ලෙස අවසර ලබාගත් නිවේදිත ඡන්ද කාර්යාලවල නිශ්චිත සීමා කිරීම වලට යටත්ව පමණකි. නාම යෝජනා දිනයේ සිට ජනාධිපතිවරණය අවසන් වී සතියක් ගතවනතුරු පෙළපාලි පැවැත්වීම තහනම්ය. මෙවැනි නීති විරෝධී පෙළපාලි පැවැත්වීමට මෙන්ම එවැනි අවස්ථා වීඩියෝ ගත කර අධිකරණයට වාර්තා කිරීමටද පොලිසිය ක්‍රියා කරනු ඇත. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ යුත්තේ පොලිසියේ අවසරය ඇතුව පමණකි. වැරදි දූෂණ ක්‍රියා නීති විරෝධී ක්‍රියා සිදු කිරීම හා විධාන උල්ලංඝනය කිරීම පිළිබඳව දඬුවම ජනාධිපතිවරයා තෝරා පත්තර ගැනීම පිළිබඳ පනතේ සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබේ. මෙම ඇතැම් වැරදි සඳහා දඬුවම තේරීපත් වීම අවලංගු වීම ප්‍රජා අයිතිය අහිමි වීම තරම් බරපතල බවද කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම ඡන්ද විමසීම් කාල සීමාව තුළ
කවදාටත් වඩා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කිසිවෙකුට බැඳීමක් හෝ විරුද්ධත්වයක් නොමැතිව ක්‍රියා කිරීමට රාජ්‍ය මාධ්‍ය ආයතන නීතියෙන් බැඳී සිටි. පෞද්ගලික මාධ්‍ය ආයතනද මෙම ඡන්ද විමසීමේදී කිසිදු අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වන පරිදි හෝ අගතියට පත්වන පරිදි හෝ අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් හෙවත් සනාථ කළ නොහැකි ප්‍රකාශ කිරීමෙන් වැළකීමට බැඳී සිටි. එබැවින් මෙම ජනාධිපතිවරණ සමයේදී පෞද්ගලික රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා පවා එක් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය සඳහා පමණක් ක්‍රියා කිරීමෙන් හා අනෙක් අපේක්ෂකයන් අගතියට පත් කිරීමට ක්‍රියා කිරීමෙන් වැළකී සිටිය යුතුය. සමාජ මාධ්‍ය ජාල හරහා අසත්‍ය තොරතුරු ප්‍රචලිත කිරීමෙන් වෛරී අදහස් පැතිරවීමෙන් හා එවැනි දෑ සමාජගත කිරීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකාවේ සහ විදේශගතව සිටින සියලුම පුරවැසියන්ගෙන් කරුණාවෙන් හා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. නාම යෝජනා පාර්තිමින් පසු පෙරවරු 11:30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබුණා. එහිදී විරෝධතා තුනක් ඉදිරිපත් වුවද පිළිකත හැකි කරුණු ඒවාෙහි අන්තර්ගත වී නොතිබුණු බැවින් විරෝධතා ප්‍රතික්ෂේප කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේ. පෙරවරු 11:30 දක්වා ලබා දෙන ලද විරෝධතා කාල පරිච්ඡේදය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත විරෝධතා තුනක් ලද බව ප්‍රකාශ කරමි. ඉදිරිපත් කරන ලද විරෝධතා අතුරින් බත්රමුල්ලේ සීලරත්න හිමි විසින් නිශ්චිත අපේක්ෂකයෙක් සඳහන් නොකර හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත් මහතා විසින් JWM ජනක ප්‍රියන්ත කුමාර රත්නායක මහතා වෙත ඒ නිසංසලා කුමාරි මහත්මිය විසින් JWM ජනක ප්‍රියන්ත කුමාර රත්නායක මහතා වෙත ඉදිරිපත් කරන ලද විරෝධතා දක්වා ඇති කරුණු නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සඳහා පනතේ දක්වා ඇති කරුණුවලට අනනුකූල නිසා එකී විරෝධතා යටපත් කිරීමට හෙවත් ප්‍රතික්ෂේප කිරීමට තීරණය කරන ලදී. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකින්ගේ ජයතාවු කිරීම සඳහා ඔවුන්ගේ ආධාරකරුවන් විශාල පිරිසක් රාජගිරිය අවට ප්‍රදේශයේ ස්ථාන කීපයකටම රැස් වී සිටියා. ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සිය ආධාරකරුවන් හමුවට පැමිණි අවස්ථාවේදී උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. අනාතව ගිය රටක මුළු බර කරතගත් නියමුවානෝ වැටිවල පුන හේ ගිනි මැල නිවාලන සිනේවිය කිස්ස 22 ගෙවල් ගිනි තියලා ජනාධිපති මන්දිරය අරගෙන ජනාධිපති කාර්යාලය අල්ලගෙන අරලිගහ මන්දිරය අල්ලගෙන මගේ ගෙදර ගිනි තියලා අගමැති කාර්යාලය අල්ලගෙන තිබුණේ අවස්ථාවක මම රට බාරගත්තේ. කවුරුත් හිතුවා ඡන්දයක් තියා ආණ්ඩුවක් ගෙනියන්න බැරි වෙයි කියලා. ඒත් කතානායකතුමාත් මමත් මේ සියලු දෙනාම පාර්ලිමේන්තුව අල්ලන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා අද මේ ඡන්දේ තියෙනවා. ඒ පාර්ලිමේන්තුව මාව ජනාධිපති කරා. ත්‍රිවිධ හමුදාවයි පොලිසියයි විශේෂ බලකායයි ඒ පාර්ලිමේන්තුව අපිට ආරක්ෂා කරලා දුන්නා. නැත්තම් අද අපි බංග්ලාදේශ වාගේ ගිනි තියනවා. ඒක නවත්තලා තමයි ඉදිරියට ගියේ. මේක නවත්තන්න විපක්ෂයේ කවුරුවත් ඉඩ දුන්නේ නැහැ. ඒගොල්ලෝ පැනලා ගියා ආණ්ඩුව අයින් වෙන්න කියලා. දැන් අපිට පින් සිද්ධ වෙන්නේ ඒකට පුළුවන් මේ ජනාධිපති ඉදිරිපත් වෙන්න. ඒගොල්ලෝ සුදුසුද ආණ්ඩුවක් බාර ගන්න? ප්‍රජාතන්ත්‍රවාදී අයට දෙන්න පුළුවන්ද? ඒකයි මම අහන්නේ. ඉන්ධන පෝලින් තියෙන රටක අද ඉන්ධන පෝලින් නැහැ. ආහාර පෝලින් තියෙන රටක ආහාර පෝලින් නැහැ. බේත් පෝලින් තිබුණ රටක බේත් පෝලින් නැහැ. දැන් අතේ සල්ලි තියෙනවා. මේ රටේ දේශපාලන නායකයෝ පැනලා ගියා. මේක වැඩි වෙන්න ඉඩ දුන්නා. කවුරුත් අත ගැහුවේ නැහැ මේක අඩු කරන්න. අද මේක අරගෙන අපි වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියට යන්න මට ඡන්දෙ ලබා දෙන්න. සමගි ජනබලවේගී අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාටද සුබ පැතීමට විශාල පිරිසක් එක්ව සිටියා. සුවහසක් යාදනී ඔබ සියලු දෙනක් සමග අපි යත්වැල් බැඳගන්නේ කඩා වැටුණු ගරා වැටුණු අපේ දේශය ජන ජීවිත 120,000 ජනතාව ගත කරන දුකෙන් මුදවා ගන්නා සැමට සෞභාග්‍ය ලැබෙන දූෂණය වංචාව හොරකම තුරන් කරන යුගයක්. ඒ යුගය නියත වශයෙන්ම එළමෙන සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයක් සමග පොදු ජනතාවගේ ශක්තිය තුළින් ඔබගේ හයිය තුළින් 120,000 ජනතාව දිනවන ගමන සමගි ජන බලවේගයක් සමගි ජන සංධානයක්
ක්‍රියාත්මක කරනවා කියන එක. ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුකුමාර දිසානායක මහතාද තමන්ට සහාය දක්වන පිරිස හමු වුණා. ජාතික ජනබල වේගය අපි විශ්වාස කරනවා මේ දීර්ඝ කාලයක් අපේ රට විනාශයට පත් කරන ලද අපේ රටේ ආර්ථිකය කඩාවැටෙන ලද ජනතාව දුකෙන් පීඩාවට හිරන ලද මේ ආණ්ඩු මේ පාලකයන් පළවැහැරලා ජනතාවාදී පාලනයක් අපිට ගොඩනගන්න පුළුවන් විශේෂයෙන්ම ජාතික ජනබල වේගය මේ මැතිවරණ ව්‍යාපාරයට සූදානම් වුණේ කල තියලා අපි විවිධ බලවේග සංවිධානය කරලා මේ වන විට ශක්තිමත්ම දේශපාලන බලවේගය අපි ගොඩනගලා තිබෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණ ඉදිරිපත් වන නාමල් රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහාද පිරිසක් එක්ව සිටියා. මේ මැතිවරණයට එන්නේ අපි ජයග්‍රහණය කරන්න. ඒ වගේම අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනතාව ආරක්ෂා කරන රට ආරක්ෂා කරන්න අවශ්‍ය නූතන පරම්පරාවේ දේශපාලන ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම මේ රටේ අම්මා තාත්තෙන් ආරාධනා කරන්නේ, දරුවන්ගෙන් ආරාධනා කරන්නේ, තරුණයාගෙන් ආරාධනා කරන්නේ ඒ සඳහා අපි එක්ක එකතු වෙන්න. මේ රටේ සංස්කෘතිය අපේකම ආරක්ෂා කරන ගමන් නවීකරණය කරා ගමන් කරන්න අපිත් දෙක එකතු වෙන්න කියන ආදරණීය ඉල්ලීම කරනවා. මේ අතර නම් යෝජනා බාරතුන් තවත් අපේක්ෂකින් කීප දෙනෙකු මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. බොහොම සුබවාදී බලාපොරොත්තු තිබෙනවා. නාම යෝජනා පත්‍ර බාරදීමේ කර්තව්‍ය ඉතාමත්ම සාර්ථකව සිද්ධ වුණා. කනගාටුවත් ප්‍රකාශ කරනවා මැතිවරණ කොමිෂන් සභාව විසින් අද නාම යෝජනා බාරදීමේදී කිසිදු විනය පවත්වාගෙන යාමක් දකින්නට ලැබුණේ නැහැ. මොකද මීට පෙර අපි ඇවිල්ලා තියෙනවා අධිකරණ ශාලාවක වගේ ගාම්භීරතාවයක් ඇතුව විනය රැක්ක. හැබැයි මේ වතාවේ අර ගමිගොඩේ කෝපි කඩේ වගේ කල්ලි කල්ලි හැදිලා කිසිම විනයක් නැහැ. ලෝකේ දකිනකොට අපි ගැන හැදෙන ප්‍රතිරූපය ගැන අපිට කන ගැටුවක් තියෙනවා. රටේ පළවෙනි පුරවැසියා යන්න වෙන්න යන මිනිස්සු කොහොමද හැසිරෙන්නේ කියලා. මේ රටේ ජනතාව අලුත් මාර්ගය තෝරා ගන්න ඕනේ. එහෙම නැත්නම් ජනතාවට හැමදාම වගේම ඉතින් ඡන්ද දීලා රැවටිලා ඉවරලා ඊට පස්සේ දේශපාලනඥයින්ට අතපපා ඉඳ වෙනවා. එහෙම අතපාන්න වෙන්නේ නැති රටක් අපි නිර්මාණය කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි කැපකිරීම කරන පුළුවන් තරම. මේ ඡන්දේ අපි ජයග්‍රහණය කරනවා. මේ ජයග්‍රහණය අවශ්‍යම මොහොත අනාගතය සුබ වෙනවා. අපි ශ්‍රී ලංකේක ගොඩ ගන්නවා අනිවාර්යයෙන්ම. මේ ශ්‍රී ලංකේ ජනතාවට නැවුම් අපේක්ෂාවක් ගෙනෙන්න අපි ඇවිල්ලා ඉන්නේ. ඒ අපි හිතනවා අපිට ඒක කරන්නට පුළුවන් වෙයි කියලා. අපේක්ෂකෙක් වගේ අපේක්ෂාවක් තමයි අපි රටට දෙන්නේ. ඒ තමයි මේ පවත්වාගෙන යන කොල්ලකාරී ලාභයේ මූලික කරගත් ආර්ථිකය සම්පූර්ණයෙන් පරිවර්තනය කරන්න වාමාංශික වැඩපිළිවෙලක් එක්ක අපි ඇවිල්ලා තියෙන්නේ. IMF එක සම්පූර්ණයෙන් ඉවත් කරන වැඩපිළිවෙලක් එක්ක අපි ඇවිල්ලා තියෙන්නේ. ඉන්දියානු මැදිහත් වීම වලින් විජිත කරනවා. මේ රටේ ජනතාව පුදුවා ගන්න වැඩපිළිවෙලක් එක්ක අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉදිරි මැතිවරණයේදී අපි මේ රට සම්පූර්ණයෙන් වෙනස් කරන්න අවශ්‍ය විෂාණ තියෙනවා. මේ සමාජයේ ප්‍රමුණවත් ජනාලගන සම්ධානයේ වැඩපිළිවෙල හැර වෙනත් ඕනෑම වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරත් පරදීන්නේ ජනතාව. ඒක නිසා ජනතාව ජයග්‍රහණය කරන්න පෙළ ගැසෙමු. 1982 වසරේ පැවති පළමු ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට 182ක පමණ පිරිසක් සුදුසුකම් ලබා සිටියා. මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1,71,40,254 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. වැඩිම ඡන්දදායකින් පිරිසක් ලියාපදිංචි වී සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. එම පිරිස 18,81,129ක් වෙනවා. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක අඩුම ඡන්දදායකින් පිරිසක් සිටින්නේ වන්නි දිස්ත්‍රික්කයේ. එහි ඡන්දදායකයන් 306,081 දෙනෙකු සිටිනවා.